තරගකාරී අපනයන අභිමුඛ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරලා කාර්යක්ෂමතාවයේ ඵලදායිත්වය රටේ වැඩි කරන්න නම් අපි කැමැති වුණත් අකමැති වුණත් වැරදීම් අත්තරීම් සිදු වුණත් ඩිජිටල්කරණයට යා යුතුමයි. නැත රට ඉස්සරහට ගෙනියන්නට බෑ. සිංගප්පූරුව වගේ රටවලට ඇතුල් වෙන්නවත් බෑ නව තාක්ෂණික ඩිජිටල් කරන ක්‍රමවේද නැතුව. ඒක නිසා මේ ලෝක ගෝලීයකරණය තුළ අපි ලෝකෙත් එක්ක ගමන් කළ යුතු රාජ්‍යයක් වෙනවා, හුදකලා රාජ්‍යයක් වෙන්න බෑ. ඒ නිසා තමයි ඩිජිටල් කරන හැඳුනුම්පතක් ලෝකයේ අනික් රටවල තියෙන සම්මතයන්ට අනුකූලව සකස් කරගෙන යන්නේ. පාස්පෝර්ට් පිළිබඳ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව වඩා විනිවිද පෙනෙන ආකාරයෙන් ටෙන්ඩර් කැඳවීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සිදුවිය යුතු නිසා දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනය වෙතින් හැර වෙනත් ආයතනයකින් ඩිජිටල් කරන ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා තමයි ඒ පමාව සිදුවෙලා තිබෙන්නේ. එහිදී ඔක්තෝබර් මාසයේදී වෙනකන් අපිට තියෙන හදිසියට ඒ රටවල පාස්පෝර්ට් මුද්‍රණය කරගන්න බෑ. මොකද වෙනත් රටවලත් මේ ඉතාම පහසුවෙන් වෙනස් කළ නොහැකි විවිධ වංචා දූෂණ අක්‍රමිකතා කළ නොහැකි දියුණු තාක්ෂණික ක්‍රමවේද මත තමයි ගමන් බලපත්‍රයක් සකස් කරන්නේ. ඒ ක්‍රියාවලියේදී හදිසියට එවන්නම් මුද්‍රණය කර ගැනීමට ආයතනයක් නොමැති නිසා ප්‍රසම්පාදන ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිවල ඇතිවෙන විවිධ පමාවීම් නිසා පාස්පෝර්ට් ගමන් බලපත්‍ර හිඟයක් ඇති වෙලා තියෙන බව ඇත්ත. ඒ පිළිබඳ අපි කනගාටුව ප්‍රකාශ කරන අතරම කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපතිතුමත් විෂය භාර අමාත්‍යතුමන්ලත් බැඳියත් වෙලා තියෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය කළ මෙම පාස් ගමන් බලපත්‍රයට වඩා අඩු මිලකට ලබා ගන්න පුළුවන් නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේදී ලැබෙන. ඔක්තෝබර් වෙනකම් කෙටි කාලයකදී මෙවැනි හිඟයක් තියෙනවා.